අන්කවර දාටත් වඩා වැඩියෙන් අපේ රටේ මෙතෙක් රට පාලනය කරපු පාලක පැලැන්තිය බය වෙලා ඉන්නේ. දැන් රංගේ බණ්ඩාර ඡන්දේ තියන්නේ නැහැ කියලා කිව්වා. අපි කලබල වෙනවද? අනේ නැහැ. ඒවා වදින කාලේ පැනලා ඉවරයි. ගම්වල ඉන්නවද? ආ මේසරෙත් මහින්ද මහත්තයා ගේන්නුර. ඉන්නවද කවුරුත්? නැහනේ. මේ අපි දිනනවා අපිට තමයි මුළු ඔක්කොම තියෙන්නේ අපිට රැල්ල තියෙනවා. ඉතින් දෙයි හැමදේම රැල්ලක් තියෙනවා මොකෝ බය මේ මෙච්චර. ශ්‍රී ලංකා පොජන පෙරමුණ මැතිවරණයට බයපක්ෂෙකුත් දෙවේ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නියෝජිතෙක් ප්‍රකාශයක් කරා නම් ඒකට ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ ගනුදෙනුව බේරගන්න ඕනේ. හැබැයි ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා මේක අපේ පැත්තට හරවන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. තාම අපිටවත් කියාගන්න බෑ ජනාධිපතිවරණය මොකද්ද වෙන්නේ කියන එකයි. ඇමරිකාවෙන් ඉඳන් බැසිල් රාජපක්ෂ මහත්මයා අර දුවගෙන ආව ලංකාවට. ලංකාවට ආවේ ලංකාවට ලයිට් බිල් ගෙවා ගන්න බෑ කියලා නෙමෙයි. ජීවත් වෙන්න බෑයි කියලා නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කියලා. එතකොට එහෙන් රංග මණ්ඩාර කතා කරනවා ජනමත විචාරණයක්. ඒ ප්‍රකාශය කරපුවාම පක්ෂයක් හැටියට අපි ඊට දැඩි විරෝධයක් පළ කළා. මොකද බැසිල් රාජපක්ෂ මැතිතුමා ස්ථාවරයක් දැරුවේ නියම කාලයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕනි කියන කාරණය සම්බන්ධයෙන් මිසක් ඡන්දය කල් දමන්න ඕනි කියන කාරණයක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කළා නැහැ. ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම ලබන ජූලි මාසේ 13 වෙනිදාන් පස්සේ මැතිවරණ කොමිසමට තමයි එන්නේ. ඊට පෙරාතුව මේගොල්ලෝ එක එක කල්පනා කරනවා. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ කාරණය තමයි ජනාධිපතිවරණය කල් දාන්න කාටවත් බෑ. ඒක දින නියම වෙලා තියෙනවා, නියමානුකූලව තියන්න. පාර්ලිමේන්තුවේ කියන කිසිම පනතක් මේ ඡන්ද කල් දාන්න මං හිතන්නේ තුනින් දෙකක් ඡන්ද දෙන්න කවුරුත් සූදානම් කියලා.